දර්ශනයෙන් හා ශ්‍රුතයෙන් හෙවත් බණ ඇසීමෙන් සක්කාය දිටි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහීන බවට මෙන්න තින තවත් ත්‍රිපිටක සාක්ෂියක්. මජ්ජම නිකායේ මේ වගේ වෙයිදී අපි මේ විශේෂ කරුණු කාරණා නිසා එක කාරණාවක් පෙන්වන්න ත්‍රිපිටකයේ සූත්‍ර කාරණා කීපයක් ගන්නවා. ඒකට හේතුව ඇයි? අපි බැරි වෙලාවත් මෙතන එකතනක් වරද්දා ගත්තොත් එහෙම කොහේ දෝෂයක් නිසා ලොකු පාරේ වෙනසක් වෙනවා. එතකොට එක කාණ්ඩ එක කාරණයක් විස්තර කරන්න ත්‍රිපිටකයේ ඇතුළෙන් සෑහෙන කරුණු කාරණා පෙන එක එක පැතිවලින් තේරෙනවනේ. එකම කාරණයක් එක එක පැතිවලින් මේකන සාකච්ඡාය මාතෘකාව මොකද්ද? සෝතාපන්න වන්නේ බණ ඇසීමේද භාවනාවෙන්ද? ඒකට සාක්ෂි පෙන්වන ත්‍රිපිටක සාක්ෂි සාමාන්‍ය ඥාණයට තියෙන විදිහට උදාහරණ විස්තර කළ දෙනවා. ඒවෙන් තෝරගෙන මීට විරුද්ධ මත තියෙන සියලු දෙනාට ඒ මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ ඕන මතයක් ඉදිරිපත් කරන්න මජ්ක්‍ධිම නිකාය දෙකේ මහා මාළෝක්‍ය සූත්‍රයේ 167 වෙනි පිටුවේ තවද ආනන්දේනි සුතවත් වූ ආන ශ්‍රාවක තෙමේ ආර්යයන් දක්නේ ආර්ය ධර්ම නිපුණ වූයේ ආර්ය ධර්ම මොනවට හික්මුනේ සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂ ධර්ම නිපුණ වූයේ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුනේ සක්කාය දිට්ඨියෙන් නොමඩනා ලද්දේ සක්කාය දිට්ඨිය අනුගත නොවූ සිතින් යුක්තය වෙසෙයි. උපන් සක්කාය දිට්ඨියද නිස්සරණ ඇති සැටි දනේ ඔහුට ඒ සක්කාය දිට්ඨිය අනුශය සහිතව ප්‍රහීන වන්නේය. මේ කාර්යද මේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකට. මේ සුතවත් කියන්නේ කවුද? මේ වචන දෙකක් තියෙනවා, සුතවත් ආර්ය ශ්‍රාවක, අනිත් වචනේ මොකද්ද? අසුතවත්. අසුතවත් අසුතවත් පුතග්ජන සුතවත් ආර්ය ශ්‍රාවක අහලා තියෙනවා. මොනවද අහලා තියෙන්නේ? සින්දුද? ඈ මොනවද අහලා තියෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මදේශනා කහපු සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේ මාතෘකා පාළි මේ තියෙන්නේ, අහලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මදේශනාව අහපු කට්ටිය. අන්නේ චතුරාර්ය සත්‍ය අහපු සුතවත් ආර්ය ශ්‍රාවකයා සක්කාය දිටි ප්‍රහීනයි. ඉතින් විචිකිච්ඡාය නොමඩනාලද සිතින් අනුව නොගේ සිතින් යුක්තව වෙසෙයි. උපන් විචිකිච්ඡාවද නිස්සරණේ ඇතිසරි දනේ ඔහුට විචිකිච්ඡාව අනුසය සහිත ප්‍රහීනවන්නේය. ඉතින් යට විසර සීලබ්බත පරාමාස සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම ප්‍රහීන වෙනවා සුතවත් ආර්ය ශ්‍රාවකයාට. කවුද සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ? කවුද? බණ අහපු කෙනා. එන සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා තියෙන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ බණ අහලා.